ඉක්මනට පෙන්නනවා බඩු වගේ ගන්නාවේ මට මොනදැට්ටල් අනිලෝ දෑ කල්ල මට දියා මං කතා කරන සුද්දවගේ සිංහලෙන් මරු ඩෑල් එක ඒ කොහොමද ඒක සුද්දි වගේනේ ඇත්තෝ ලියක බින්දුවයි බින්දු දෙකක් වද රට එකක්ද ආපු චුයින්ගම් එක සුපුල් පුතා නාඩු කාලේ ගමයාව කිව්වට අදනේ දැක්කේ මම ඉතින් හවස් වෙලානේ පුතා ගෙදර එන්නේ මේ ඉස්කෝලේ වැඩ නිසා මයිද මේ රිසල්ට් එනකන් ඉන්නේ මේ ලබන මාසෙ කොළඹ යන්න කියලා ඉතින් ඉන්නේ කෝස් එකක් කරන්නේ මේ
නංගි කවදාද එක්සෑම් ලගේ? ඔව්යි ඒක තමයි ගෙදර ආවේ. හොස්ටල් එකේ ඉඳගෙන ක්ලාස් යන දෙන්නේ නැහනේ. තව මාස දෙකයි විභාගෙට තියෙන්නේ. දැන් නම් බයයිත් වගේ. පුතා හම් වෙච්ච එක හොඳයි. මම මේ පොඩි කාරණාවක් කියන්න කියලා හිටියේ. පුතාට පුළුවන්නේ නංගිට ටියුෂන් ටිකක් කරන්න. මම ලිලි අක්කට කතා කරන්න. ගෙදර බල්ලගේ නම සීබා. හරි කකොටිය වගේ පැන පැන කනවා. හරිද පොඩි සද්දෙට ඕක බුරනවා. මේ මම මෙතෙන් ගලා ඉඳගෙන මෙන්න මේ බිස්කට් එකෙන් එක එක උඩ දීපන්. ඔක එළි වෙනකන් හරි බිස්කට් කකා යුතු. ඔක බිස්කට් කන්නේ පෙරේතයා. බකන්නේ තෝකෙන් හරි. මං ටක් ගාලා කියලා එන්නවා. ඒ මේ බිල්ල ගාලා යන බඩ හොයි. හරි හරි බං. මං ඉක්මනට ගිහිල්ලා විනාඩි 15 වෙන එනවා. ආ නා නා බල්ලේ. ආ බලන්න. ඔය කිව්වට මං හිතුව චණ්ඩිය බය එන එකක් නැති වෙයි කියලා. මේ කොසිය. සිය? සිය මේ පුපුවා මේ විහිළු කරනවා. අරේ සීබ සඳරුවට කොටිය වගේ පනිනවා. සඳරුවා සීබට බිස්කට් විසික් කරනවා. සීබ පැන පැන අල්ලනවා. නරු විසික් කරනවා සීබ පැන පැන අල්ලනවා. ඔයා දන්නේ කොහමද සීබ බිස්කට් පෙරේතය කියලා? ඇයි ඔය දවසක් කිව්වේ? මං ඉතින් ආරක්ෂක පියවරක් විදිහට බිස්කට් පැකට් එකක් අරන් ආවා. වැඩි තිතට වැඩ කළා ඇටෝල්. ඔයනම් මාත් ළඟින් තමයි. මේ සීය දැන් හැරුණොත් එහෙම මේ නම් බයයි. මං ළඟ ඉන්නකන් සීය නෙමේ සක්කරයාවත් මම මෙතනින් හෙල්ලෙන්න. හරිද? ළඟම මේ සීය. ලං ගුරුතු වගන්නනේ දස කෝපිලි ගන්න බුලතුරු. මේක
තම අලුත් ක්‍රමයට මට ගුරුතුමාට දෙන්න තියෙන තුටුපන්දු. මේ මෙතන ලව්පාඩ තාන තියාගන්න එපා. ගම්ම දකි. තව ටිකකින් අම්මයි ඊට ඉස්සෙල්ලා ටියුෂන් පටන් ගමු නේද සර්? ශිෂ්‍යාව සූදානම් නම් දිසාපාමොක් සූදානම්. ඔන්න මේක තමයි ටියුෂන් දෙද්දි ආදරයේ සීමාව. හරිද? චුට්ටක් මෙහාට ආර කරන්න. මගේ දැන් පාඩු. මේ තියෙන්නේ මගේ පොලිටිකල් සයන්ස් පොතුයි ඉකොන් පොතුයි. අද ඉඳලා මේ ටික ගන්න. පොත්වලට පර්ෆියුම් දානවද? ආයේ ජීවර සුවඳ. මම ඔයාට මුලින්ම ආදරය කළේ දහම් පාසෙන් ට්‍රිප් එකක් ගිය පොළොන්නරු මතකද? අන්න ඒකදී. මට අද වගේ මතකයි. අපි දෙන්න අත්තල්ලගෙන අරලිය මල් අරගෙන කන්දක් උඩ පන්සලකට ගිහින් වඳින්න. එතකොට අපි හරීම චූටි. එච්චර ලස්සන අතීතයක් හීනකින් කෙලවර වෙනවා දකින්න මං කැමති නෑ. ඔයා අතේ තිබුණා කහපාට මල් මහපු ලේන්සුවක්. මං ඒක ඉල්ලගත්තා. ඒක කාගෙද කියලා අහමු ඔයා කෝ ඒක ඔයගලගේ ආච්චිගේ කියලා. මට හොඳට මතකයි. ඒ කාලේ අපි ගොඩක් පුංචි. ඒ වුණාට අපේ හිතවල තිබුණ ලොකු බලාපොරොත්තු. ඔයා තමයි මගේ පළවෙනි ආදරේ. මම මැරෙනකම් ඔයා විතරයි මගේ ආදරේ. ලෝකෙටම ගෑංගාලා කියන බැරි වුණාට ඔයා තමයි ආදරේ මගේ පුංචි ගුරු. දැන් පාඩු පාඩම. ඔව්වම්මේ කොළඹ ඩියුටියක් තිබුණා. මම යාලුවට කියලා ඩ්‍රොප් කරගත්තා. හා සුපුන් මල්ලි දැක්ක කල්. අයියෝ කවුද? තාම හොර කතරද? දැන් 4 years නේ. ළඟදී ට්‍රාන්ස්ෆර් එක ලැබේ. මං එහෙනම් ඔක්කොටම බොන්න තේ ටිකක් හදාගෙන එන්නම්කෝ. කඩුවේයි මාමේ අර මක්කයි හොද උඩන්නේ. ඒ බුරුවක් වෙන බැරිද? නෑ මායාවක්ද? නෑ මල්ලියෝ. මීයස් දෙකෙන් දැක්කා. මෙහෙම ඇහි පිල්ලන් ගැහුවේ. මොකක්? නේද අන්නාසියත් දැන් කොහෙ පැත්තද? මොන අන්නාසියත්ද? හා? ඇයි බලද මේ යන්න හදන අන්නාසියත් කොහෙ තියෙන්නේ? වමත. ඔය වමත. හා. එනම් මෙහෙම කරමු. අපි අපේ සිග්නල් දාලා ඩවුන් හරු. හරි. එතර මල්ලියෝ අන්නාසි ගෙනියන්නේ. අන්නාසි අල වගේද ගෝවා නගින්න.
අරගෙන කපේ කොහෙන්ද ගත්තේ? මේ මේක පාටම හදාගන්න බැරි. අර මාතුකක් වගේ. අරිනේ මල්ලේ ගෝල් බෙටිත් බෙහෙතර ඕන වෙනවනේ. ගියා ගියා. මන් දෙන්නක් ක්‍රමසාවිදි. ගියාංගු. අනාගතේ ළඟේ ඔබේ රටේ ඈ. මොකද මල්ලේ? ඔන්න. මේ දුරුවන් වැත්තටද බොරුවට කරන්නේ? දුරුවන්. වැත්තද? ඇත්තටම පාද වැරන හොඳේ. කීම කීම. අයියෝ ජෝඩි බාබේ. අනේ වාගේ ජෝඩි බාබේ. ජෝඩි බාබේ. අනේ මේ ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? මේ අරණගේ අර මේ මේ අර භයානක ලෙඩේ හැදිලා තියෙන්නේ මේ මේ අලිලක මේ මීමස් මොරේ කියන්නේ ෆිට් එක ඒක හැදුවා. එයා දැන් මැරෙයිද? ඔව් මැරෙයි. නෑ මැරෙන්නේ. ඔයගා නැද්ද මේ යකඩ කෑලි මොනවද තියෙන්නේ? අනේ සෝරි මං ගාව කොහෙද යකඩ කෑලි? මං ගත්තා කන්දද? අයියෝ වෙනම මැරෙයි. ගොමේ දෙකේ පහේ කාසි දිනවා. මාරු කාසි. අනේ දෙන්න කාසි දෙන්න කාසි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.